මේ තියෙන්නේ මම හදාගත්ත කොම්පෝස්ට්. මේක මේ මාස 3ක් වගේ තමයි මේ රොඩු ටික දිරලා තියෙන්නේ. තා හොඳටම දිරලා දිරාපත් වෙලා නැහැ. ඒ වුණාට වැස්සාව හින්දා මේක පාවිච්චි කරගත්තා. මම මේ කොම්පෝස්ට් හදාගන්න විදිය තමයි අර රොඩු ගොඩවල් වලින් පෙන්නුවේ. මේ තියෙන්නේ කොම්පෝස්ට් හදාගන්න කලින් රොඩු ගොඩ ගන්න විදිය. මේක ගෙවත්තට පොඩි අලංකාරයකුත් එක්ක ඉතා ඉක්මනින් මාස 3ක් වගේ කාලෙකදී පොහොර හැදෙනවා. වතුර වැටෙනවා නම් පායනකොට නම් හැදෙන්නේ ටිකක් පරක්කු වෙනවා. මේක හදාගන්න විදිය ගෙවත්තට අලංකාරයකුත් එක්ක මේ රොඩු වලින් කොම්පෝස්ට් හදාගන්න විදිය පෙන්වන්නයි සූදානම් වෙන්නේ. විවිධ ක්‍රම තියෙනවා කොම්පෝස්ට් හදන. මම පහසුවෙන් හදාගන්න විශේෂ වෙහෙසක් නැතුව හදාගන්න විදිය තමයි පෙන්වන්න යන්නේ. මේ තියෙන්නේ දැන් මං දවස් දෙකකට විතර කලින් ඒ රොඩු එකතු කරන්න ගත්ත එක. තාම මේක බාගෙට හදලා තියෙන්නේ. මේක තව ටිකක් උසට එනවා ගොඩ. කලින් දැකලා ඇති කුඹුරු වැඩ කරන කාලේට ගොයන් කපලා ඒ කොළ ගොඩ ගහන එකට අපි කියන්නේ ගොයන් කොළේ කියලා. ඒ ගොඩ ගහන ක්‍රමයට තමයි ගොඩ ගහන්නේ. මම දැන් උදළු ගාලා රොඩු ටිකක් එකතු කරගත්තා. ඒක හදන හැටි පෙන්වන්න. හැබැයි මම හදන හැටි පෙන්වන්න විතරයි මේ රොඩු ටික පාවිච්චි කරන්නේ. නැවත මේ හදලා තියෙන ගොඩට තමයි මේ ටික ගන්නෙ. මේ ආරම්භය ගන්න විදිය කාට හරි දැනගන්න ඕනේ වෙයි කියලා වෙන තැනක මම හදලා පෙන්වන්න. විශේෂයෙන් සිහිපත් කරන්න ඕනේ මේ ක්‍රමේ මට කියලා දුන්නේ ගල්ගමුව ප්‍රදේශයේ මගේ හිතවතෙක්ගේ තාත්තා කෙනෙක්, පියසේන මහත්මයා. එතුමා බොහොම අලංකාර ගෙවත්තක් කරගෙන යනවා. පරිසරයට හරිම ආදරේ කෙනෙක්. එයාගෙන් තමයි මම මේ ක්‍රමය ඉගෙන ගත්තේ. ගොඩක් ගන්න නෑ මේ, මෙහෙම පොඩි ප්‍රමාණයක් වගේ තමයි අරන් අරගන්නේ. තවම කැඳගෙන කරා නම් හරි, මට නම් ඒක හුරු හින්දා රවුම කඳින්න අවශ්‍ය වෙන්නේ. මැද හිස්ස තමයි තියෙන්නේ, මොකද උඩට උඩට එද්දි මැද මැදට රොඩු පිරෙනවා. මේ හරි නෑ ලබෙන්. පළවෙනි රෙකෝඩින්නේ පළවෙනි රවුම හදලා ඉවරයි. ඊළඟ රවුමත් මේ විදිහටම මේක උඩින් යනවා. දැන් මම මේ ගොඩ මෙහෙම තියන්නේ, මේ කඩලා ගන්නවා කලින් හදුව ගොඩ හදන්න. දැන් අපි බලමු කලින් හදපු එක. දැන් මේ රොඩු එකතු කරන විදිහ මේ විදිහට තමයි එකතු කරන්න තියෙන්නේ. අතුන්ට පොඩ්ඩක් මේ තද කරාම තමයි ටිකක් ඉක්මනට තීරන්නේ. මම නම් මේ වැඩේ කරන්නේ මේ එක දිගටම උදුළු ගාගෙන යද්දි පම්මැලි හිතෙනවා, වැඩි එපා වෙනවා. ඒක උදළු ගන්න ගමන් එකතු වෙන රොඩු කියනල්ල මේ මේ විදියට ගොඩ හදද්දි කම්මැලි හිතෙන්නේ නැහැ. විවිධයිනේ, වැඩ වෙනස් කර කර කරද්දි කම්මැලි නැහැ නේ. හින්දා උදළු ගන්න ගමන් මේ වැඩේ කරන්නේ ඒ නිසා කම්මැලිකම නැති කරගන්න.
පච්චන්නෙමනෑ අඹකොළ වගේ ඒවා නම් ඉතින් වෙන තැනකට දාන්නේ මොකද මේ මේ ගොඩි දිරන අඩුයි වේලිච්ච කොළ ඉඳ අමු ඒවා තමයි මෙතෙන්ට ගන්නෙ ඩොඩු පුච්චන්න ගියාම අපට කරදරයක් නැති පරිසරයට අවශ්‍ය සත්තු මැරෙනවා ඉඳ රුඩු පුච්චන එක හොඳම නෑ කියලා තමයි මම විශ්වාස කරන්නේ।